අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොහොමද test file එක read කරගන්නේ SPSS data read කරගන්න process එකේ එක එක ක්‍රම වේද තියෙනවා එකක් excel type excel වල තියෙන data set එකක් අපිට read කරගන්න පුළුවන් SPSS එකට ඒ වගේම දැන් test file එක තියෙන data ටිකක් අපිට read කරගන්න මොන වගේ ක්‍රම වේදයක් අනුගමනය කරන්න ඕනද කියන දේ අපි බලමු මේ වීඩියෝ එක. ඔයාලට SPSS open කරගත්තට පස්සේ මෙතන file ගිහිල්ලා මේ menu bar එකේ තියෙන file ල එතනින් select කරන්න පුළුවන් import data then can select text data. ඒ පාතේ ගියාට පස්සේ අපිට මේ වගේ window එකක් එනවා. ඒ window එකේ අපිට මේ login කියන එකේ ගිහිල්ලා search කරන්න පුළුවන් අපේ data file එක කොහෙද තියෙන්නේ, test file එක කොහෙද තියෙන්නේ. ඒක search කරලා ඒ data file එක අපි open කරනවා. ඒ open කරනකොට මේ වගේ window එකක් එනවා. ඒකේ predefined format එකක් තියෙනම් අපි ඒක දෙනවා. predefined format එකක් නැත්නම් අපි no දෙ. සාමාන්‍යයෙන් generally තියෙන්නේ අපේ test document එක data edit කරනකොට එයා spaces එක හෝ comma එකකින් තමයි data variables වෙන් කරලා හඳුනාගන්නේ. ඒ විදිහට තමයි data enter කරන්නේ. Document එක. එතකොට මේකේ read වෙනකොට පේනවා මේ යම් යම් variables වල තියෙන leading space එක තියෙනවා. marital status එකේ තියෙනවා. test value තුත් enter වෙලා ඒ වගේ spaces තියෙනවා. marital status කියන එකත් මේ space එකක් එක්ක තියෙන්නේ. එතකොට space එක consider කරොත් අපි මෙයා variable දෙකක් විදිහට read කරයි. ඒ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා අපි කොහොමද අයින් කරගන්නේ කියන දේ. නැත්නම් tab එකක් විතරක් තිබ්බොත් tab distance එක විතරක් ගත්තොත් එහෙමනම් ඔන්න වෙන වෙනම read කරගන්නේ marital status තනි variable එකක් විදිහට. බලමු මෙතනින් no දීලා next දිනුනට පස්සේ අපිට මේ වගේ window එකක් එයි. ඒකෙම ඉන්න අර සිලෙක්ට් කරන්න ඕනේ leading spaces අපි රිමූව් කරන්න. ඊට පස්සේ මේ type spaces එකකින් විතරක් variables වෙන් කරලා හඳුනා ගන්න කියලා දේ සිලෙක්ට් space එක දුන්නොත් එයා මේ variable එක දෙකක් විදියට read කරා. අපි ඉස්සරහට බලමු sample එක අරගෙන කොහොමද මේව කරන්නේ කියන දේ. ඊට පස්සේ continue කරාට පස්සේ අපිට මේ වගේ window එකක් එනවා. variables names අපිට edit කරන්න. ඒකෙන් variable name එක සහ data format එක අපිට වෙනස් කරන්න පුළුවන්. මෙතන income එක dollar, data format එක dollar දෙන්න. මෙතනදී numeric දෙන්න පුළුවන් age. එහෙමම වෙනස් කරන්න පුළුවන් කියන එක variable එක select කරලා. නැත්තම් යා මෙතනදි ගන්නවා මේ percentage of values that determine automatic data format එකේ මේ තියෙන 95% data තියෙන්නේ numeric value නම් යා numeric කියලා read කරගන්න automatic. නැත්තම් test එකක් නම් තියෙන 95%ක්ම ඒ test එකක් විදියට යා stream variable එකක් විදියට read කරගන්න. ඒක නිසා අපි අනිවාර්යයෙන් මෙතන data format එක වෙනස් කරන එක කළ යුතුයි. එතෙන්දී ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. බලමු පොඩි example එකක් අරගෙන මම SPSS එක open කරා. දැන් අර path එක යනවා file import data text data. ගියාට පස්සේ අපි ගියා මේ වගේ window එකක් එනවා. ඒක අපිට ගිහිල්ලා අපේ data file එක test file එක තියෙන තැන අපිට හොයන්න පුළුවන්. අපේ
C එකේ program files වල IBM කියලා ෆයිල් එකක් තියෙනවා. ඒකේ SPSS statistic 26 ඒකේ sample වල තියෙනවා English කියන එක යටතේ demo කියලා text file එක. මෙන්න මේකේ තියෙන data ටික තමයි මට read කරගන්න. Then මේක select කරා open කරා. Open කරගන්නකොට මෙන්න මේ වගේ window එකක් open වෙනවා. ටිකක් එයා time එක ගන්නවා. මේක scan කරලා ගන්න. Then මෙතෙන්දී අර අපි කලින් බෙන්නා වගේ data format එකක් predetermined format එකක් තියෙද කියලා අහනවා. එහෙම නැත්තම් next දෙනවා. ඊට පස්සේ මේක default select කරලා තියෙන command එක හෝ tab එක අනුව තමයි variables හඳුනාගන්නේ කියන දේ. Then next දෙනවා. එතෙන්දී අපිට අවශ්‍ය random sample එකක් නම් මේක ගන්න ඒ command එක දෙන්න පුළුවන් මේ text document එකකින් කොච්චර percentage එකක්ද read කරගන්න ඕන. නැත්නම් මුල් cases 100ද 200ද read කරගන්න ඕන කියන දේ එහෙම case දෙන්න පුළුවන් sample එක. ඒකට තමයි මේ window එක අපිට දෙන්නේ. එකේ මොකද all of the cases select කරා එහෙනම් next. ඊට පස්සේ බලන්න මේකේ දැන් default tile තියෙනු tab එකයි space එකයි දෙක. ස්පේස් එකක් කන්සිඩර් කරොත් දැන් අර මම මෙයාව ඩිසිලෙක්ට් කරනවා. දැන් බලන්න variables names වල තියෙනවා marital status කියන එක මේ ස්පේස් එකක් ඇතුළ තමයි එන්ටර් කරන්නේ. අපි කිව්වා මේ SPSS එකේදී variable name එකක් අපිට එන්ටර් කරන්න බෑ ස්පේස් එක. variable name එකක් අපි ලියනකොට variable name එකක් දෙනකොට ඒකට space එකක් දෙන්න බෑ කියලා. එහෙනම් මෙතන space එකක් තියෙනවා. ඒ space එක එයා consider කරන්නේ space එකක් මෙතන click කරොත් variables දෙකක් විදියට. මේ marital status. ඊට පස්සේ දැන් comma එකේ නෙමෙයි මෙයා තියෙන්නේ tab එකෙන් තමයි ඒ test document එකේ retrieve කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ sample එකක් දැක්කොත් මේකෙත් පේනවා tab එකෙන් තමයි variables swing කරලා තියෙන්නේ tab distance. එතෙදි මේ data enter කරලා තියෙන්නේ දෙක enter කරලා tab එකක් ආයේ එක tab එක tab distance එකෙන් තමයි data අර variables swing කරලා හඳුනා ගන්න. ඒ වගේ එකක් තමයි මෙතන. නම් ඒක එහෙමද? දැන් මේක tab එක නැති වුණාට පස්සේ බලන්න මින් ඔක්කොම අර නිකන් එක ෆයිල් එක. ස්පේස් එක දුන්න ඒක මොඩ මඤ්ඤ. ඒව නිකන් ට්‍රයි කරලා බලන්න tab distance. මේකේ මෙයා ඉගල කමා එකක් නැහැ. ඇත්තට කමා මුකුත්ම නැති නිසා වෙනසක් වෙන්නේ නැහැ. tab space එක අයින් කරා. එතෙන්දී බලන්න සමහර variables වල තියෙනවා මේ leading space එක. අපි මේ ස්පේස් එක ක්ලික් කරොත් මේ F එක තියෙන්නේ මේ status එක marital status. අර ස්පේස් එක leading space එක නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. එහෙනම් leading space මේ space එකයි කියලා leading spaces එක අයින් කරනවා. මේ අයින් කරගම මෙයා area spaces අයින්. Then next දෙනවා. invalid variable names තියෙනවලු. ඒව change කරන්න ඕන. ඇයි? අර have been found and change. අර marital status තිබුණු space එකක් එක. ඒවා හොයාගෙන තියෙන invalid variable name එකක් කියලා එයා ඒව change කරගෙන තියෙනවා. space එකක් enter කරන්න බෑ variable name එකට. එහෙනම් දැන් අපිට පුළුවන් මේ data format වෙනස් කරන්න. මෙයා numeric gender එක ඔටෝමැටික් දෙන්නේ නැතුව අපි දැන් මෙතන string එක තියෙන test file test එකක් නියෙන්ට කරලා තියෙන්නේ ඒක string දෙනවා.
මැරිටල් ස්ටේටස් එකේ දැන් මෙතන නියුමරික් දුන්නොත් මේ no answer කියන එක මිසින්ද අපි අතට නියුමරික් කරොත් no answer එක ළඟ වින්ඩෝ එකේ ඉඳපෙන්නේ no answer එක මිසින් එතෙන්දි ස්ට්‍රින් දුන්නොත් no answer එකේ characters කොච්චරක් ඕනද කියලා මේ ටෙස්ට් එකක් එන්ට් කරනවා characters කොච්චරක් ඒ නමයක් තියෙනවා අපිට මෙතන නමයක් තියෙන එක නිසා අවුලක් නැහැ නමයක් තිබුණා බෝ ඊට පස්සේ address එක මෙතන තියෙන numeric type එකේම income එක ඒක ඔයාට පුළුවන් ඩොලර් දෙන්න පුළුවන් නැත්නම් numeric දෙන්න පුළුවන් කටලන්න නැත්නම් මම මෙතන සිලි ගන්න ඩොලර් ඉන්කම් කැටගරි එක තියෙන්නේ කෙලින්ම කැටගරි 1 2 3 4 කියලා තියෙනවා. එහෙනම් ඒක නියුමරි. ජොබ් කැටගරි එකත් ඒත් නියු. ඒව දුන්නා then next දෙනවා. ඊට පස්සේ වෙන්න පෙන්නනවා අපි මේ සේව් කරගත්ත දැන් ලීඩින් ස්පේසස් අයින් කරලා මේ ටයිටල් වල අර ස්පේස් එක අයින් කරපු ටෙස්ට් ඩොකියුමන්ට් එක මේ ප්‍රී ඩිෆයින් ෆෝමැට් එක සේව් කරන්නද කියලා අහනවා ඒක වාට දැන් නැවතත් ටෙක්ස්ට් ෆයිල් එක රීඩ් කරගන්න අවස්ථාවකදී අර දේවල් අර ස්පේසස් ක්ලික් කරන්න නැතුව ඊට පස්සේ මේ leading spaces remove කරලා remove වෙලා තියෙන test file එක use කරන්න ඕන නම් එතන sd ලා save කරන්න පුළුවන්. ඒක අපි ඔයාලට ඕන තැනක save කරගන්න පුළුවන්. දැන් no දුන්නත් ගැටලුවක් නැහැ. අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේකේ marital status කියන එක පොඩක් මං ආයෙ බැක් ගිහිල්ලා එයාගේ data format එක automatic දීලා මං next කරනවා. එහෙම කරොත් automatic දීලා next කරොත් එයා read කරගන්නකොට මේක stream variable එකක් විදියට නෙමෙයි රීඩ් කරගන්නේ ඒක රීඩ් කරලම තමයි බලන්න ඕනේ මම දැන් මෙතනදී string කියලා දීලා next කියලා අපි finish කරමු ඊට පස්සේ වෙන්න data set එක රීඩ් කරගෙන එතකොට බලන්න මේ දෙක stream variables විදියට තමයි read කරගෙන තියෙන්නේ අපි අර select කරපු නිසා. දැන් මම දැන් මේක අර ඩොලර් මාකේ දුන්නු නිසා ඩොලර්ස් කියලා මේ ඩොලර් මාකේ දීලා තියෙනවා කියලා තියෙනවා. මම නැවතත් ඒක ගිහිල්ලා පෙන්නනවා මේකේ ප්‍රී අර මැරිටල් ස්ටේටස් එක එහෙම අපි ස්පේස් එක සිලෙක් කරන්න නැතුව ඒවා අපි මේක ඔටෝමැටික් තියලා දැන් රීඩ් කරගන්න ඔටෝමැටික් තියලා රීඩ් කරත් බලන්න මොකද්ද වෙන්නේ කියලා ෆිනිෂ් කරා මෙන්න marital status එක දැන් read කියලා තියෙන්නේ අර මේවා numeric එකක් විදිහට තමයි read වෙලා තියෙන්නේ ගොඩක් තියෙන data මොකද numeric data 0 bin and 1 තියෙන එක නිසා මේ data point පහ විතරයි තියෙන්නේ stream variables then 200ක් තියෙනවනේ එහෙනම් 205ක් කියන්නේ තා දවල් 95කට වඩා වැඩියෙන් තියෙන නියුමරික් data ඒක නිසා යා නියුමරික් type එක අරගෙන අරවා missing items විදියට read කරගෙන තියෙනවා. gender එක
ඒක ඔක්කොම තියෙන්නේ මේ ටෙස්ට් එකක් නිසා එයා කෙලින්ම ඔටෝමැටිකලි එයා ස්ට්‍රීම් වේරියබල් එකක් විදියට රීඩ් කරගෙන තියෙනවා. එහෙනම් ඔය කරුණු සැලකිලිමත් වෙන්න ඕන අපි ඒට රීඩ් කරගන්නකොට ටෙස්ට් ෆයිල් එකේ SPSS. එහෙනම් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක variable view එක අදා ගන්න ඒ categories වලට values දෙනවා නම් ඒ values දීලා measurement scale එක නැවතත් edit කරනවා නම් edit කරලා label එකක් දීලා missing items තියෙන නම් ඒවා rename ඒවට value එකක් දීලා data sheet එක save කරගන්න පුළුවන්. ඔය process එක තමයි අපි test document එක data read කරගන්නකොට follow කරනවා. දැන් මෙතන කට්ටියටම පැහැදිලි කියලා කොහොමද test document එක read කරගන්නේ කියලා. කට්ටියටම thank you video එක නරඹුට අපි අලුත් video එකකින්